ආයිබෝවන් සුබ දවසක් හැමෝටම කොරියාවේ සීත කාලේ ඉවර වෙලා ටික ටික දැන් වසන්ත කාලයට ලං වෙමින් තියෙන්නේ මේ මාර්තු මාසයේ මැද භාගයේ මෙන්න මේ විදිහට තමයි කොරියාවේ ගොඩක් 90%ක්ම ගස් දකින්න පුළුවන් වෙන්නේ මොකද සීත කාලෙත් එක්ක මේ හැම ගහකම කොළ හැලිලා ගස් මැරිලා යනවා සාමාන්‍යයෙන් පයිනස් වගේ හොඳ ශක්තිමත් ගස් කීපයක් විතරයි මැරෙන්නේ නැතුව ඉතුරු වෙන්නේ. මම ඉන්නේ දැන් පෙයාස් අස්වනු නෙලාගෙන සම්පූර්ණයෙන්ම ගස් මැරිච්ච පෙයාස් වගා භූමියක. මම මීට කලින් පෙයාස් වගාව ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. එතකොට මේ බලන්න මේ පෙයාස් වගාව හරිම ලස්සනට අතු ගස් කප්පාදු කරලා හරිම ලස්සනට වගා කරලා තියෙන්නේ. ලොකු පෙයාස් වගාවක් අක්කර ගණනාවක් පුරාම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මෙන්න මේ ගස්වල මේ ගස් සීත කාලේදී කොළ හැලිලා මැරිලා ගිහිලා තියෙන හැබැයි ගහ සම්පූර්ණයෙන් මැරිලා නැහැ හැම සීත කාලෙටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කොරියාවේ මාස 4-5ක් ඇතුළත මේ කාලගුණයේ මාරු වෙන හින්දා නැවතත් දැන් මේ ගස් ආපහු දලු දාලා පීදෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ දකුණු කොරියාව කියන්නේ තාක්ෂණය අතින් ගොඩාක් දියුණු රටක් ඉතින් මට මේ වගාවේදී හම්බ වුණා මේ වගාවට බෙහෙත් ඉසින කෘමිනාශක ඉසින හරි අපූර්ව යන්ත්‍රයක් කිව්වට මේක කාර් එකකට සමාන කරන්න පුළුවන් ඉස්සරහෙන් බැලුවම කාර් එකක් වගේ මේක අද්දි බලති කෘමිනාශක ඉසින යන්ත්‍රයක් මොකද මේ ගස්වල මෙන්න මේ ඉහළ අතු වලටත් මේ යන්ත්‍රෙන් කෘමිනාශක ඉසින්න පුළුවන් සාමාන්‍යයෙන් විනිශ්‍රමය ශ්‍රමයකින් මේවට කෘමිනාශක ඉසිනවා නම් ඒක ගොඩක් අමාරු කාර්යයක් ඉතින් මේ යන්ත්‍රය මෙහෙම සම්පූර්ණම ඉහළට පැත්තට වගේම හැම සයිඩ් එකකටම මේ කෘමිනාශක ඉසින්න පුළුවන් ආකාරයට හදලා තියෙන්නේ හැබැයි මම දන්න විදිහට නම් ලංකාවේ නම් මේ වගේ යන්ත්‍ර පාවිච්චි කරන්නේ නැහැ ගොඩාක් දියුණු රටවල් වල මේ වගේ යන්ත්‍ර පාවිච්චි කරනවා කොරියාව ජපානය චීනය ඉතාලි වගේ රටවල් වල අපි ගිහිල්ලා බලමු මේ යන්ත්‍රේ මොන වගේ එකක්ද කියලා මේක පෝවිල් ඩ්‍රයිව් වාහනයක් ඉතාම පහසුවෙන් හසුරවන්න පුළුවන් විදිහට මේක ස්ට්‍රින් වීල් එකක් හෑන්ඩ් බ්‍රේක් එකක් ඒ වගේම ලිවර් පද්ධති තියෙනවා මෙන්න මේ වගේ ට්‍රැක්ටර් කට්ට ටයර් තමයි පාවිච්චි කරලා තියෙන්නේ පහසුවෙන්ම වගා භූමිවල ගමන් කරන්න පුළුවන් විදිහට ඒ වගේ අධි බලති එන්ජින් එකක් තියෙනවා මේක පිටිපස්සේ ලොකු ෆෑන් එකක් තියෙනවා මෙන්න මේ වගේ නොසල් පද්ධතියක් මේක වටේටම දකින්න පුළුවන් මේක ඉතාම හයි ෆෙෂර් එකකින් තමයි මේ වගේ වතුර බෙහෙත් කවලම් කරාම බෙහෙත් විදින්නේ පිටිපස්සේ මේ වගේ ලොකු ෆෑන් එකක් තියෙනවා මේකෙන් ලොකු හුළඟක් නිකුත් වෙනවා ඒ හුළඟත් එක්ක මේ නොසල් වලින් එන බෙහෙත් ඈතට ගොඩක් ඈතට විහිදෙනවා ආශ්‍යා කියලා ගහලා තියෙන මේ යන්ත්‍රය නිෂ්පාදනය කරන කොරියානු සමාගමේ නම හරිම හුරුබුහුටි යන්ත්‍රයක් මෙන්න මේ තියෙන නොසෙල් මේ එක එක පැත්තට ඉදිරියෙන් ඉඳලා පාලනය කරන්න පුළුවන් රියදුරට උඩට ඕනනම් උඩට ගහන්න පුළුවන් පැත්තට ඕනනම් පැත්තට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕන විදිහ නොසෙල් පාලනය කරන්න පුළුවන් මෙතන තියෙන එන්ජින් එක ලොකු පීඩනයකින් මේ වතුර විදිනවා මෙතන තියෙන්නේ ජලය සහ කෘමිනාශක යොදන ටැංකිය ඒ වගේම තමයි මේ මොඩල් එක ASS555G5 කියන මොඩල් එක ඔයාලට Google එකේදී වුණත් සර්ච් කළා මේකේ ක්‍රියාකාරීත්වය ගැන තව විස්තර දැනගන්න පුළුවන් වීඩියෝ ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන් මේ වගේ යන්ත්‍ර තවත් රටවල් වල නිෂ්පාදනය කරනවා හැබැයි මේ යන්ත්‍රය කොරියාවේම නිෂ්පාදනයක් මේ යන්ත්‍රයේ වටිනාකම ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂ 25ක් විතර වෙනවා මේ යන්ත්‍රයේ බෙහෙත් ඉසින වෙලාවක ඉඳන් මට වීඩියෝ එකක් ලබා ගන්න බැරි වුණා නෙට් එක සර්ච් කරලා බලලා ඕන කෙනෙකුට මේ ගැන තව විස්තර දැනගන්න කැමති කෙනෙකුට බලලා ගොඩක් වීඩියෝ තියෙනවා බලලා විස්තර ලබා ගන්න පුළුවන්. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. කොරියන් ගොයිබිම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සහයෝගයක් දීලා එකතු වෙන්න. දිගටම වීඩියෝ බලන්න මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා සුබ අනාගතයක් වේවා.